බෝධි පාක්ෂික ධර්ම විස්තරය. ප්‍රේරුකානයේ චන්දවිමල මහනාහිමි. සංඥාපනය ලෝකයා විසින් අවිද්‍යාව නිසා සත්ව පුද්්‍යල ආත්මාධී වශයෙන් සලකා ඇලුම් කරන මේ පංචස්කන්දය වනාහි මන්ද ආශවාදයක් ඇති මහා දුක්කස්කන්දයකි. මහා ආදීනව රාශියකි. නොදිරා පවත්වා ගැනීම සඳහා ආහාර පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කළත් පංචස්කන්දය නොනැවතීම දිරා යන්නේය එයින් ලේමස් අඩුවී නහර ඉලිපී හම රැලිගැස දුර්වර්ණවී කුදුගැසී, කෙස්රැවුල් පැසී දත් වැටී විරූපත්වයට පැමිණෙන්නේය සිහිනුවන හීනවන්නේය ඇස් නොපෙනී යන්නේය කන් නොවැස යන්නේය ගඳ දැනීම රස දැනීම හීනවන්නේය දුගලවී ශරීරය වෙවුලන්නට පටන් ගන්නේය ඇස්වලින් කබ කඳුළු ගලන්නට පටන් ගන්නේය ශරීරයෙන් දුගද හමන්නට පටන් ගන්නේය දිරාගොස් ඒ කාලය පැමිණ පසු කලින් මැනිකය රන්කදය සුරංගනාවය කියා ඒඒ අය වැනදගත් සිපගත් ඒ ශරීරයට ලංවන්නටවත් කවුරුවත් කැමති නොවන් නාහ. දක්නටවත් කැමති නොවන් නාහ කලින් තමාත් අන්‍යනුත් ඇලුම්කරගෙන සිටි රූපකාය තත්වකට පැමිණීම නම් මහදුකකි මේ ජරාදුක ඇතිවීමේ හේතුව කුමක්ද ඒ ඇතිකරන සතුරා කවරෙක්ද සංස්කාරයෙන් අන්‍ය වූ ජර ඇතිකරන හේතුවක් නැත ඒ ඇතිකරන අන් සතුරෙක්ද නැත දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයකි සංස්කාරයක් ඇතිවුවහොත් නොදිරා නොනවත්තන්නේය ජරාව ඇතිවීම හේතුවත් ජරාව ඇතිකිරණ සතුරාත් මේ පංචස්කන්දයමය දිරන්නේත් පංචස්කන්දේමය දිරණ බැවිනුත් දිරීම ඇතිකර දෙන සතුරාවන බැවිනුත් පංචස්කන්දය ඇලුම් කළ යුත්තක් නොව බියවිය යුත්තකි මේ ශරීරය අනේක ප්‍රකාර රෝගයන්ගේ උපපත්ති ස්ථානයකි කොතෙක් පරිස්සම් කළත් කෙසේ පරස්සම් වුවත්. රෝගයෙන් නොමිදිය හැකිය මේ ශරීරයේ හි වෙර ඇති මිනිසුන් දෙදෙනෙකු විසින් කඹයක් පටලවා තදකරන කලෙක මෙන්ද. මිටියකින් ගසන කලෙක හුලකින් අනින කලෙක මෙන්ද දරුණු වේදනා ඇතිවන ශීර්ෂ පරෝගියෝ හටගනිති හුලක් ගසා කරකවන කලකමෙන් මහත් වේදනා ඇති කරන කරණරෝගයෝද ධන්තරෝගයෝද හටගැනති මිරිස්කුඩු ලූ කලෙක වීදුරු කැඩු ලූ කලෙකමෙන් වේදනා ඇතිවන නේත්‍රරෝගයෝ හටගනිති පොල් ගෙඩියකින් වෑස්සන කුණුදිය හෙයින් දුගඳ හොටු ලේසැරව ගලනා නාසිකා රෝගයෝද හටගැනති. පිහිියාවලින් කපන කලෙක මෙෙන්න්ද, හුල්වලින් අනින කලෙක මෙෙන්න්ද, ගින්නෙන් දවන කලෙක මෙෙන්ඩ, වේදනා ඇතිකරන රෝගෝ පපුුවේ බඩේ හටගනිති. ශාරීරික සප්ත ධතුූන් ෂේවී යාම ඇති බොහෝකල් දුක්විඳ දිවි කෙලවර කරන්නට සිදුවන ෂයරෝගය කන් නාස් ඇගිලි අත්වලින් පටන්ගෙන ක්‍රමයෙන් ශරීරය දිරා. කුණුවී කැඩී කැඩී යාම ඇති, බොහෝකල් දුක්විඳින්නට සිදුවන ලාදුරු රෝගය එසේම බොහෝකල් දුක්විඳින්නට සිදුවන වන කුෂ්ට, පිළිකා රෝගයේය කයින් අඩක් පනනැතිව බොහෝකල් දුක්විඳින්නට වන පක්ෂාගාත රෝගයේය සිහිසන් නැතිව තැනතන වැටන අපස්මාර රෝගය යනාදී බොහෝ රෝගයෝද මේ ශරීරයහි හට ගැනති. ලෝකෙහි රෝග හේතු හැටියට සලකන කරුණුද ඇතද ජලෙහි ලෑමෙන් කළුගල මැටිකැටේසේ දිය නොවන්නාක්මන් රෝග හටගන්නා ස්වභාවයක් ශරීරෙහි නැතිනම් රෝග හේතුන් හැටියට සලකන දේවල් නිසා ශඩීරහි රෝගයෝ නොහටගන්නාහ. රෝග හටගන්නේ ශරීරයේ ඇති රෝග හටගන්නා ස්වභාවය නිසාය. එබැවින් සත්‍ය වූ රෝග හේතුවත් රූපස්කන්දයම මිස අනිකක් නොවන බවත් රෝග උපදවන සතුරාත් රූපස්කන්දයම මිස අනිකෙකු නොවන බවත් කිය යුතුය. රෝගයේයි කියනුයේද රූපස්කන්ද සංඛ්‍යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ටමය වි්‍යාධි දුක්කයේ සත්‍ය හේතුවත් රූපස්කන්ද සංඛ්‍යාත ශරීරයමය රෝග දුක්කය ගෙනදන සතුරාත් මේ ශරීරයමය ශරීරයම රෝගය වන බැවිනුත් රෝග හේතුවවන බැවිනුත් රෝගකාරක සතුරාවන බැවිනුත් රූපස්කන්ද සංඛ්‍යාත මේ ශරීරය ඇලුම් කළ යුත්තක් නොවන, විය යුත්තකි. උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන්ම නවත්තාහු නොවෙති. දිරූපසු ඒවා බිඳී ඇති. බිඳී යාමයයි කියනවයේ නැතිවීමය. සත්වයාට ජීවිතන්තය දක්වාම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදයෙන්, නැත නැවත ශඩීරය පෝෂණය කරන්නට සිදුවී ඇත්තේ ආහාරපානාාදියෙන් ඇතිවුණු රූප දිරදිරා බිඳී යන බැවිනි. සැප ඇතිකර ගැනීමට ප්‍රීති ඇතිකර ගැනීමට නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්‍රියා කරන්නට සිදුවී ඇත්තේද. ලබාගත් සුවය ලබාගත් ප්‍රීතිය සැනකින් ජරාපත්වී ඳී යන බැවිනිි. වෙහෙසී වියදම් කොට ඇතිකර ගන්න රූප බිණිබිඳී යාමත්, සැප බිඳිබිඳී යාමත්, ත්‍රීති බිඳිබිඳී යාමත්, රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ත්‍රීති බිඳිබිඳී යාමත් මහත් දුප්කයකි එසේ සංස්කාරයන්ගේ බිඳිබිඳී යාම ඇති බැවින් සත්වයාට එක් භවයක හැම කල්හි ජීවත්වන්නට ද නොලබෙන්නේය. ජීවත්වීම සඳහා නොය කාකාරයෙන් උත්සහ කරත්දීම. ඒ සියල්ල නිෂ්පලවී සත්වයාට මරණයට පැමිණෙන්නට ද සිදුවන්නේය. ජීවිතයට නොදෙවිනි කොට ඇලුම් කරන ධන දාන්‍ය පුත්‍ර භාර්ය ආදී ප්‍රියවස්තුූන්ගේෙන් හා ප්‍රිය පුද්ගලයන්ගේෙන් වෙන්වන්නට ද සිදුවන්නේය ප්‍රිය විප්‍රයෝගයද සත්වයාට මහා දුක්කයකි පංචස්කන්දය දිරෙන බිඳෙන මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණසත් සැප ලැබීම පිණසත් සත්වයා හට නොයෙක් විට නොයෙක් පෞකම්ද කරන්නට සිදවෙයි. ඒවායින් සත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදවෙයි. ඒ සියල්ලටම මහත් වූ දුකය. මරණේ හේතු හැටියට සලකන නොයෙක් කරනු ඇතත්. පංචස්කන්දෙහි මැරණ ස්වභාවය නැතිනම් කිසිම හේතුවකට කිසිම සතුරෙකුට මරණය සිදුකළ නොහැකිය මැරණ ස්වභාවය පංචස්කන්දයහි ඇති බැවිීන්. කිසිවකුට කවර බලයකින්වත් මරණය නොමිදිය හැකිය. සත්වයන්ට මරණ දුක්කය ඇතිවීමේ සත්‍ය වූ හේතුව අනිකක් නොව පංචස්කන්දේමය. මරණ දුක්කය ඇතිකර දෙෙන සතුරාත් අනිකෙකු නොව පංචස්කන්දේමය මැරෙන් නේත් පංචස්කන්දේමය තර වෙනස්වන දිරණ ගෙවෙන බිඳෙන මැරෙන. මේ පංචස්කන්දය මහා දුක්කයක් වන බැවින් සියල්ලෝම දුකින් මිදීමත් සැපයත් බලාපොරොත්තු වෙති දුකින් මිදීමටත් සැපේ ලැබීමටත් මාර්ග හොයති උත්සාහ කරති දුකින් මිදීමට ද සැපේ ලැබීමට සාමාන්‍ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක් ඇත්තේය බුදුන් වහන්සේ විසින් ගන්නාලද මගක්ද ඇත්තේය ඒ දෙමගින් ලෝකයා විසින් ගෙනතිබෙන මගනම් වෙනස්වන දිරණ ගෙවෙන බිඳෙන මැරෙන ස්වභාවය ඇති පංචස්කන්දයට පිළියම් කිරීම හා එසේ නෝනු පිණිස පංචස්කන්දය ආරක්ෂා කිරීමය දි නොබිද නොමැර පංචස්කන්දයන් හෝ ලබාගැනීමය බුදුන් වහන්සේගත් මාර්ගය දිරණ බිඳන මැරෙන ස්වභාව ඇති පංචස්කන්දයෙන් මිදී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීමය පචස්කන්දය නොදිරණ නොගෙවන ගිලන් නො නොබිදෙන නොමැරෙන ස්වභාවයට පැමිණවහම සිදු කළ නොහැකි වැඩකි කිසිවෙකුට කිසිම බලයකින් එය නොකළ හැකිවිය අතීතයහි කිසිවෙකුට කිසිම බලයකින් එය නොකළ හැකි විය අනාගතයේ දීද කිසිවකුට කිසිම බලයකින් එය නොකළ හැකි වන්නේය සඳහා කරන උත්සාහයක් වේනම් එය සම්පූර්ණයෙන්ම නිරර්ථක වන්නේය සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන පොදු ජනයා ගෙනසිටින ඒ මාර්ග හල සේක පංචස්කන්දෙන් මිදී නිවන්ට පැමිණ දුකෙන් මිදීමේ නොවරදින මග තතාගතයන් වහන්සේ ගත්සේක දුකින් මිදනු කැමැති පින්වතුන් විසින් සතාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පංචස්කන්දය, නිත්‍ය සුභ සුखස්වභාවයට පැමිණවීමට වෙහෙසීම් වශයෙන් නිෂ්පල ව්‍යයාමයක් නොකොට පංචස්කන්ද සංඛාත දුක්කස්කන්දයෙන් විදී පරම සුක ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමාගේ සම්පූර්ණ උත්සාහයට යෙදිය යුතුය පංචස්කන්ද සංख්‍යාත දුක්කයෙන් මිදී අපාය දුක්කයෙන් මිදී නිවන් සැපය ලැබීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. අතීතෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගේේන්මය අනාගතෙහි නිවන් දක්නවුන් ඒ සිදුකරගන්නේත් ඒ මාර්ගේන්මය එ හැර නිවනට තවත් මගක් නැත්තේය එබැවින් නිවන් දක්නු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තමතමන්ගේ සන්තානවල ඒ ධර්ම වර්ධනය කෙරෙත්වා බුද්ධජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇතියවුන්ගේ සංख्याාව තරමක් ඉහළ නැගතිබේ නිවන් සොයන්න වූ ඒ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පිරිසු දැනුමක් පහසුවෙන් ඇතිකර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාධනය කරනලදී සිංහල කියවිය හැකි කවරකොට වුවත් මේ පොත කියවීමෙන් වැඩි ආයාසයක් නැතිව, බෝධිපාක්ෂික ධර්ම තිස්හත පිළිබඳව නිවැරදි දැනුමක් ඇතිකර ගත හැකිය. කියවන්නා වෙහෙසට පත්කරවන කාරණය තවත් අවුල් කරන පදවිග්‍රහ ධාතු ප්‍රත්‍යවිභාග පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. හි බෝධිපාක්ෂික ධර්ම තිස් හත වෙනවෙනම ලිහිල් සිංහල බසින් හඳුන්වා ඒවාඒ විශේෂ විභාගත් ඒවා වැඩිය යුතු ආකාරයත්. ඒ ඒ ධර්මය වැඩීමෙන් වන ප්‍රයෝජනයත් විස්තර කර ඇත. ධර්මය ලොයෙහි බැබලේවා. මීට රේරුකානයේ චන්ද විමල ස්තවීර. බුද්ධවර්ෂ දෙදස් හාරසි අනුනමය විහාර වර්ෂ එද්දස් නමසය පනස්වහ මැයි තිහ වන දින පොකුණුවිට ශ්‍රී විනයා ලංකාරාමයේදීය බෝධිපාක්ෂික ධර්ම විස්තරය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිදීර්ග වූ මේ සංසාරයෙහි සැරිසරන්නා වූ එක්ෙක් සත්වයකු හට නිවන නොපැමිණිය හැකි වොහොත් අනාගතෙහි ඒ ජාතිවල උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් නැත. ජරාවට මරණයට පැමිණෙන්න්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත. තමා විසින් දුකසේ සපයාගෙන ආදරයෙන් ආරක්‍ෂා කර ධනය විනාශ වන්නා වූ අනුන් විසින් පැහරගන්නාූ වාරවල ප්‍රමාණයක් ද නැත. තමාගේ ආදරණීය අමුදරුවන් අනුන් විසින් පැහැරගන්නා වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත අනුන්ගෙන් නින්දාබස් අසන්නට සිදුවන්නා වූ බැනුම් අසන්නට සිදුවන්නා වූ ගැහුම් කන්නට සිදුවන්නා වූ මැරුම් කන්නට සිදුවන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත දුර්භීක්ෂවලට හසු වී නිරහාරව මියයන්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත ො එක්රුණට බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නා වූ කනගාටුවන්නට සිදුවන්නා වූ බියවන්නට සිදුවන්නා වූ, හඩන්නට සිදුවන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත නරකාදී සතර අපායිහි ඉපද දරුණු කටුක දුක් විලින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත එබැවින් සංසාරය මහා දුක්ඛ පරම්පරාවකි දුක්කස්කන්දයකි මේ මහා දුක්කස්කන්දයෙන් මිදී වාසය කිරීමට ආරක්ෂාස්ථානයක් කාම රූප අරූප සංख්‍යාත ලෝකත් ත්‍රේහිම නැත්තේය කියලද මහා දුක්කස්කන්දයෙන් මිදීමට ඇත්තා වූ එකම ආරක්‍ෂා ස්ථානය නිවනය නිවන් මග හෙළිවන්නේ දොරහැරෙන්නේ බුද්ධෝත්පාද කාලයේය යම්තාක් කල් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පවතීද. ඒතාක් නිවන් මග හෙළිවී පවතින්නේය. නිවන් දොර නොවැස පවතින්නේය. මෙය තතාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයකි. මේ සසරදුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සහ කිරීමට යහපත් කාලයකි. මේ ඇයට කාලේ නොවෙතියි සිතා දුර්ලබ වූ අගෙන අවස්ථාව ඉක්ම යන්නට නොදිය යුතුය. බුද්ධාගම ඇදෙහීමෙන් බලාපොරොත්තු ිය යුතු උසස්ම දෙය නිවනය. එබැවින් තතාගතයන් වහන්සේගේ ධර්මය පවත්නා වූ නිවන් මග හෙලිවී තිබෙන්න වූ මේ උතුම් කාලෙහි ඒ මග ගමන්කොට නිවන්පුරයට පිවිසීමට සියල්ලෝම උත්සාහ කෙරෙත්වා. නිවනට පැමිණිය හැක්කේ සෝවාන් මාර්ගඥානය, සකදාගාමී මාර්ගඥානය, අනාගාමී මාර්ගඥානය, අරහත් මාර්ගඥානය යන ලෝකෝත්තර ඥානයන් සුව සන්තානයහි උපදවා ගැනීමෙනි. බෝධි යනු ඒ ලෝකෝත්තර ඥානවලට විවහාර කරන තවත් නමකි. බෝධි නම්වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට ඇතිකර ගැනීමට උපකාරවන ධර්ම සමූහයක් ඇත එයට බෝධි පාක්ෂික ධර්මයයි කියනු ලැබේ අති උත්තම වූ ලෝකෝත්තර මාර්ගඥානය ලැබීම සඳහා කළ යුතු දය නම් බෝධිපාක්ෂික ධර්ම වැඩීමය තවත් ක්‍රමයකින් කියහොත් සීල සමාධි ප්‍රඥාතුන ඇතිකරීමය තවත් ක්‍රමයකින් කියහොත් විුද් දිට්ටි විසුද්ධි ආද විසුද්ධි හත සම්පාදනය කිරීමය. බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා කළේතුදය සීලයහි පිහිටීම හා සමත විදර්ශනා භාවනාාවන්හි යෙදීමය උගත්කම උගනීමෙන්ම මිසමලයකින් නොලබිය හැකය එමෙන් කියනලද ලෝකෝත්තර ඥානය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම වශයෙන් සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් මිස. දන්දීමෙන් හෝ ගොඩනැගිලි කරවීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ නොලැබිය හැකි බවද සැලකිය යුතුය. අතිඋත්තම වූ ලෝකෝත්තර මාර්ගඥානය මද කලකින්, හසුවෙන් ලැබිය හැකි දෙයක් නොව බොහෝකල් උත්සාහ කිරීමෙන් ලැබී යුත්තකි. අවුරුදු දහස් කරනක් වොත් ජාති සියගරනක් දහස් කරනක් වුවත් එ ලැබීම සඳහා උත්සාහ කළයුතුය. ඒ ලෝකෝත්තර මාර්ගඥානය කොතරම් මහත් පරිත්‍යාගේයකින් වුවද කොතරම් මහත් උත්සාහකින් වුවද දීර්ඝ කාලයක් උත්සාහ කොට වෝද ලබාගැනීමට සුදුසු වටිනා දෙයකි. ඒ අවුරුදු දහස් කරනක් නැතහොත් ජාති දහස් කරනක් උත්සාහ කොට ලබන්නට තරම් වටිනා දෙයක් නොවේයයි නොසිතය යුතුය. නිවනට නොපැමිණ සිටියහොත් එක්කෙක් සත්වයකුට අනාගත සංසාරයේදී අන්දුුක් විඳින්නට වන කාල තබා. හඩන්නට සිදුවන්නා වූ කාලයමද අවුරදු දහස් කරනකට වඩා බොහෝ දිගය එබැවින් කොතරම් දීර්ඝකාලයක් වුවද ලෝකෝත්තර මාර්ගඥානය ලැබීම සඳහා උත්සාහ කළයුතුය සසරදුකින් මුදවා සත්වයාට නිවන්සුවය ලබා දෙන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ගඥාණය වනගතව වෙසෙන පැවිද්ධන් විසින් පමණක් ලැබිය හැකි න්ට පමණක් හිමි දෙයක්්නොව ගිහි පැවිදි ස්ත්‍රීපුරුෂ බාල මහලු හැම දෙෙනනා විසින්ම ලැබියහැකි දෙයකි. සුදුසු පරිදිී බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම කළොහොත් ඒලො ඔකෝත්තර ඥානය ගිහිගේ වෙසන තැනැත්තාටද ලැබෙන්නේය. නගර ග්‍රාම වෙසන පැවිද්ධන්ටද ලැබෙන්නේය. නියම මාර්ගය ගමන් නොළහොත් වනෙහි වැසෙන පැවිද්ධන්ටද නොලබෙන්නේය. බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රම දෙකකි. ජීවන උපාය වශය නොයෙක්දෑ කරන අතරම අමුදරුවන් පෝෂණය කරන අතරම අවකාශ ලත් පරිදි හැකි පමණින් ඒවා වැඩීමේද යෙදීම එක් ක්‍රමයකි. සියලු වැඩ නවත්වා නිවන්මක ගමන් කිරීමම තමාගේ ප්‍රධානකෘ්‍යය වශයෙන් ගෙන එහිම උග්‍රවශයෙන් යෙදීම එක්්‍රමයකි. උග්‍රවශයනෙහි යෙදෙන්නා වූ ඒ පින්වතුන්ට ඒ ලෝකෝත්තර ඥානය ඉක්මනින් ලැබියහැකි වන්නේය. සෙමින් එහි යෙදෙන්න්නා වූ පින්වතුන්ට ලෝකෝත්තර ඥානය ලැබීමට බොහෝ කල්ගත වන්නේය සමහරවිට කල්ප ගණන වුවද ගත වන්නේය. එහත් පැවිදිව හෝ නොපවිදිව හෝ උග්‍රවශයෙන් එහියෙදීම සැම දෙනාටම කළහැකි දෙයක් නොවෙයි. එසේ කළහැකි වන්නේ අව්වට වැස්සට, පින්නට සීතලට උශනයට ඔරොත්තු දෙන්නා වූද රක්ෂ වූ මද වූ හෝ ආහාරයනුවද ජීවත්වීමේ ශක්ති ඇත්තා වූ බොහෝකල් නොනිදා සිටීම් එක් ඉරියව්වකින් සිටීම් ආදයට ඔරොත්තු දෙන්නා වූ නීරෝගී ශක්තිසම්පන්න ශරීර ඇතියවුන්ට පමණකි එබඳු පුද්ගලයෝ ලෝකෙහි සුලබ නැත්තාහ ඔරොත්තු දෙන යහපත් ශරීරයක් නැතිව තමන්ගේ සීල් ආනුභාවයෙන්ම භාවනාවේ ආනුභාවයෙන්ම සියල්ල සිදුවතියය සිතා උක්‍රවශයෙන් පිළිවෙත් පිරුවන් අනුකරණය කරන්නට යන්නෝ එයින් අමාරුවට වැටි පිරිහීමට පත්වන්නන්නහ යතා අවකාශ පරිද්දෙන් මදින්මද බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රමය ලගුකොට නොසිත යුතුය එය මතු කවර කලෙක හෝ ලෝකෝත්තර මාර්ගඥානය ලැබීමේ පාරමිතාව වන්නේය. බුදුවරුන් හමුුවූ කල දහම්මසා පහසුවෙන් සෝවාන් ආදී මාර්ග පලවලට පැමිණ නිවන් දක්නෝ පෙරජාතිවලදී බෝධිපාක්ෂක ධර්මයන් වඩා පාරමිතාව සම්පූර්ණ කරගෙන තිබුණ වූ පුද්ගලයෝය ඇතැම් හු සසර කලකිරුණු කල්හි ගිහිවසිට සීල සමාධයාදිය පිරීම ප්‍රමාණ නොවෙතයි සිතා පැවිදිවන්නට තැත් සොයති ගුරුවරු සොයෙත් පැවිදිවන්නට තැන් හොයති ගුරුවරු හොයති පැවිදිවන්නට තැන් නොලත්කාල්හි ගිහිව සිට හැකි පමණින් බෝධිපාක්ෂක ධර්ම සම්පාධනයහි නොයදී අන්්‍යන්ට දොස්කියමින් නිකම්ම කාලය ගත කරති එය මහත් අනුවනකමකි. නිවන් සවයනු පිණිස භාවනාවෙහි යෙදීමට පැවිදි වෙතත් විය යුත්තේ ඉහතකී පරිදි සියල්ලටම ඔරොත්තු දෙන නීරෝගී ශක්තිසම්පන්න සරීර ඇතියවුන් විසින් පමණකි. බොහෝ දෙන සැදැහෙන් පැවිදිවී උග්‍රපතිපත්තියකට බැස, ටිකකලකින් රෝගාාවත්තර වී අවසානයේ, කිසිවක් කරගත නොහැකිව ලත වෙති එබැවින් පැවිදිවන්නට කැමති තැනැත්තන් විසින් එය කිරීමට තරම් තමාට ශක්තියක් තිබේද අමාරුවට පත්වුවහොත් තමාට පිහිටවන්නට කෙනෙක් ඇද්ද නැද්ද යන කල්පනා කර කළයුතුය නිවන් දැකීමේ පිළිවෙත්වල යෙදීමේ බලාපොරොත්තු ඇති ඇතැම් පින්වත්හූ ගිහිගේ වැඩ අවසන් කොට මඟට බසින්නට සිතා. දූදරුවන්ගේ වැඩවලම යෙදෙති. ජීවිත පිළලිබඳව කරන්නට තිබෙන වැඩහා අමුදරුවන් ඇතියන්ට ඔවුන් ගැන කරන්නට තිබෙන වැඩත් කවදත් අවසන් කරන්නට න ලැබෙන්නේය. ඔවුන්ට එක් වැඩක් අවසන් කරන විට තවත් වැඩ දෙකතුනක් පැමිණෙන්නේය. ඔවුනට කවදාවත් වැඩ ඉවර කර වෙත් පරීමට තබා මැරෙන්නටවත් නොලබෙන්නේය ඉදිරියට බලාපොරොත්තු බොහෝ වැඩ තිබියදීම මරු වසගේට පැමිණෙන්ට සිදුවන්නේය එබැවින් වැඩ ඉවරකිරීමක් ගැන බලාපොරොත්තු නොවී සසරදුකින් මිදීම සඳහා කළේතු දෑ ද හැකි පමණින් අනික් වැඩ කරන අතරම කරගත යුතුය ඇතැම් පැවිද්ධෝ පන්සල්වල වැඩ ගෝලබාලයන්ගේ වැඩ ඉවරකොට භාවනාවෙහි යෙදෙන්න්නට ආරං්‍යගතවන්නට සිතති කතා කරති. ඔවුනට සිදුවන්නේ ද ඉහතකී ගිහි බවතුන්ට සිදුවන දේමය. එවවින් නගරග්‍රාම්මවල වෙසන භික්‍ෂූහුද අනාගතේ ගැන නොසිතා පිළිවෙත් පිරියීම කල් නොතබා තමන්ට සිටින තැන්වලම සිට බෝධිපාක්ෂික ධර්ම වැඩීම කෙරෙත්වා. තමන් පැමිණ සිටින ලබා සිටින මහනකමෙන් ලැබී යුතු පල ලැබිහැකි වන්නේ එසේ කරන්නා වූ පැවිද්ධන් වහන්සේලාටය නායක කමක් ලැබීම හෝ පණ්ඩිතයකු වශයෙන් කතිකයකු වශයෙන් ක්‍රියාසූරයකු වශෙන් ගත් කතුවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පැමිණීම හෝ ලොකු පන්සලක් ලොකු දායක පිරිසක් ඇතිකර ගැනීම හෝ ලොකු ඉඩම් හිමියෙකු වීම හෝ අපේ භික්‍ෂූන් වහන්සේලා පුසස් කොට නොසලකත්වා කොපමන අමාරුවෙන් හෝ සිටගෙන කුසගින්නෙන් හෝ සිටගෙන මදක්වත් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමම උසස් කොට සලකත්වා ඇතැම් පැවිද්ධන් වහන්සේලා සීලයේ ගැනම කතා කරමින් සීලයම උසස්කොට ගනිමින් සීලේහිම සියල්ල සිදුකරගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිුදු කර ගැනී මාත්‍රයෙන් නැවතී සිටිති. ඒද එතුමන්ලාට ඇති වැරදි හැඟීමකි. සිල්රැකීමෙන් පමණක් නැවති සිටීම වැට බැඳගෙන නොවපුරා සිටීමක් වැනිය එ දවසක් ආයශ්මත් බද්‍ර ස්තවීරයන් වහන්සේ ආශ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ වෙත එළඹ හැවත් භාග්‍යවතුන් වහන්සේ විසින් වධාර්ණ ලද මේ කුසලසීලයෝ किනම් ප්‍රයෝජනයක් සඳහා වධාණ ලද්දා හු දැයි විචාලහ එකල්හි ආනந்த ස්තවීරයන් වහන්සේ යානිමානි ආවුසෝ බද්ධ කුසලානි සීලානි වෘත්තාානි භගවතා இමානි කුසලානි සීලානී යාවදේව චතුන්නං සතිපට්ටානං භාවනාය වෘත්තානී භගවතා තේරුම ඇත් බද්ධය වාාග්‍යවතුන් වහන්සේ විසින් යම් කුසල සීලයක් වධාරණ ලදද. ඒවා සතර සතිපට්ටානයන් වැඩීම පිණස වාාග්‍යවතුන් වහන්සේ විසින් වධාරණ ලද්දාහු වෙතයයි පිතුරුදුන්හ. ආනන් ස්ථවීරයන් වහන්සේ ඒ ප්‍රකාශයෙන් සී කුමක් සඳහාද යන බවතේරුම් ගෙන සීල මාත්‍රයෙන් නොනවති සීයහි පිහිටා අමාරුවෙන් රක්්ණා සීලයෙන් ගතියුතු උසස් ප්‍රයෝජන ලැබීම සඳහා බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම කළ යුතුය. ගිහිගේ වෙසෙමින් අවකාස ඇති පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ හෙවත් භාවනාවෙහි එෙදෙන්න්න වූ තැනැත්තන් දුටු කල්හි පස්කම් සැපේහා දුසරිතෙහි ර සිටින්නා වූ ඇතැම්හු මේ ගිහිගෙවල් වල ඔවා කරන්නට බැඩිය ඕවවා කරන්නට නම් මහනවෙන්න ඕනෑය ජනාදිය කියා මදක්වත් භාවනා කරන්නා වූ පින්වතුන් එයින් පසු බස්සවති. ඇතැම්හූ පරිහාසකොට ධර්මයහි හැසිරෙන්න්නා වූ තැනත්තාට බාධ කරති. නගර ග්‍රාමවල පන්සල්වල මදක්වත් භාවනාවහි යෙදෙන භික්‍ෂුවක් දුටු කල්හි ඕවා කරන්නට නම් කැලේටයා යුතුය යනාදිය කියා පසුබස්සවති. එසේ පසුබැස්සවීම අනුන්ට මහත් අන්තරායක් කිරීමකි එය මහත් පාපයකි ඒ පාපය නිසා ඔවුහු නිවනින් වඩා දුරවෙති. තමන්ට ශ්‍රද්ධාව නැතිනම් ධර්මයහි හැසිරෙන්නට නුපුලුුවන්නම් නිකම්ම සිටිනවා මිස පිළිවෙත් පුරන්නා වූ පින්වතුන්ට බාධකොට අපායගාමී නොවිය යුතුය. බෝධිපාක්ෂික ධර්මපුරන්නන්ට පටන්ගන්නා වූ නැත්තා විසින් පළමුව කළයුත්තේ සීලේහි පිහිටීමටය මෙහි සීලයයි කියනලද නිත්‍ය සීලේටය ගිහිපිංවතුන් විසින් නිතතසීලය වශයෙන් පංචසීලය රක්ෂා කළයුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මාවාචා සම්මා කම්මාන්ත, සම්මා ආජීව අංගත්ත්‍රය සම්පූර්ණ කිරීම වශයෙන් ආජී වශ්ටමක සීය නිත්‍ය සීලය වශයෙන් රක්ෂා කරන්නට පුරතු කර ගැනීම වඩාත් හොඳය. උත්සාහයක් ඇතිනම් අෂ්ටාංග සීලය හා දසසීලේද නිත්‍ය සීල වශයෙන් රක්ෂා කිරීම සුදුසුිය. පෘතජ්ජන පුද්ගලයාගේ සීලය ස්තීර නැත ඔහු අතින් සමහර අවස්ථාවලදී ඇතැම් සිකපද බිඳිය හැකිය. එසේ බිඳීමක් වුවහොත් නැවත සිල් ඉටා ගත යුතුය නොබිදන ලෙස නොරකිය හැකිය කියා සීලය නොහල යුතුය නොබිදන ලෙස සිල් නොරකිය හැකිය කියා භාවනාාවந்த නොහල යුතුය. සීලෙහි පිහිටා භාවනා කළයුතුය කියනුයේ එ වඩා හොඳ නිසාය. එසේ කියනුයේ සිල් නැතිවසිට භාවනා කිරීමෙන් පවක්වන නිසාහෝ එය නිෂ්පලවන නිසාහෝ නොවෙයි. සිල් නැතිව. කරන භාවනාවෙන්ද සාමාන්‍ය පල ලැබෙන්නේය බෝධිපාක්ෂික ධර්ම නොවැඩු තැනැත්තන්ගේ සන්තානවල කෙලෙස් බහුලය එබැවින් ඔවුනට සිල්රැකීම මහා බරක් හැටියට වැටහෙන්නේය සමාදන් වූ සීලෙහි පිහිටා සිටීමට ද ඔවුනට දුෂ්කරවන්නේය. ඔවුන්ගේ සීලය නිතරම කෙලිටිවන්නේය බිදන්නේය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමෙන් ක්‍රමයෙන් කෙලෙස් තුනිී වන්නේය. කෙලෙස් තුනී වූ තරමට ඇසිල් රැකීම පහසු වන්නේය. කෙලෙස් තුනීකරගත් තැනැත්තාට බරක්වන්නේ සීලේ රැකීම නොව සිල් බිඳීමය. බෝධිපාක්ෂික ධර්ම නොවැඩු තැනැත්තාට සිකපදයක් රක්‍ෂා කිරීම බරක් හැටියට අමාරුවක් හැටියට වැටහෙන තරමටම බෝධිපාක්ෂික ධර්ම ස්ුවසන්තානයේ ඇතිත් දියුණු කරගත් තැනැත්තාට යම් කිසි සිකපදයක් තමා අතින් කැඩෙන්නට යනවානම් ඒ අමාරුවක් බරක් හැටියට වැටහෙන්නේය. එබැවින් බෝධිපාක්ෂික ධර්ම වැඩෙත්ම සිල් රැකීම පහසුවන බවද දත යුතුය. සතිපට්ඨානය සම්මක්ප්‍රධානය, ඉර්දිිපාදය, ඉන්ද්‍රිය, බලය, බොජ්ජංගය, මාර්ගංගයයි ධ පාක්ෂක ධර්ම කොටස් හතකි සතිපට්ටාන හතරක් ද සම්ම ප්‍රධාන හතරක්ද ඉර්දිපාද හතරක්ද ඉන්ද්‍රිය පහක්ද බල පහක්ද බොජ්ජග හතක්ද මාර්ගංග අටක්ද වීම බෝධි පාක්ෂක ධර්මයෝ සත්තිස් දෙනක් වෙති සතිපට්ටාන හතර චතාාර සතිප්ட்டානා කායනු පස්සනා සතිප්టානங வேදනානු පස්සනා සතිප්టන චිත්තානු පස්සනා සතිපට්టානං දම්මානු පස්සනා සතිප්ட்டාන තේරම කායානු පස්සනා සතිප්ட்டානය வேදනානු පස්සනා සතිප්టානය චිත්තාාන පස්සනා සතිප්ட்டානය දම්මානු පස්සනා සතිප්టානැයි සතිපට්ටානයෝ හතර දෙනෙකි සතිපට්ඨාන යන මෙහි සති යනු සිහියට නමකි පල්ලමකට දැමුූ බෝලයක් සේ තෙරලී නොගොස් මනාකොට පිහිටන්නා වූ දේට පට්ටාන ඇයි කියනු ලැබේ මෙහි සතියහෙවත් සිහිය නානා ආරම්මනයහි නොමනාපරිදිී විසිරී නොගොස් කාය ආදී ආරම්මනේහි මනාකොට පිහිටන බැවින් යට සතිපට්ඨානයයි කියන ලැබේ. සතිපට්ඨානයනු කාය ආදී ආරම්මනෙහි මනාකොට පිහිටන්නාගූ සිහයයි. සතිපට්ඨානයන වචනයෙන් කියවන තවත් අර්ථද ඇත. ඒ අර්ථ මේ බෝධිපාක්ෂික ධර්ම කතාාවේදී නොගනු ලැබයි කියන ලදයේ මෙහි වී ගතයුතු අර්ථයයි. සිහිය සාමාන්‍යයෙන් එකක් වුවද කාය වේදනා චිත්ත දම්ම යන පිහිටන ස්ථානයන්ගේ වශයෙන් කායානු පස්සනා සතිපට්ානය වේදනානු පස්සනා සතිපට්ටානය චිත්තානු පස්සනා සතිපට්ටානය දම්මානු පස්සනා සතිපට්ටානය යැයි හතර වැදෑරුම් වෙයි එබැවින් සතිපට්ටාන හතරක් යැයි කියනු ලැබේ. කායයැයි කියනු ලබන රූප සමූහය සත්ව පුද්ගල ආත්ම වශයෙන් හා නිත්‍ය සුක සුභ ආදී වශයෙන් නොමනාපරිද්දෙන් නොබලා ප්‍රශ්වාස ආදී ඒඒ කායයන් හැටියටම බලන්නා වූද අනි්‍ය ආදී වශයෙන් බලන්නා වූද ප්‍රඥාවහා යුක්තවන සීය කායානු පස්සනා සතිපට්ட்டාන නම්වෙ නවවැදරුම් வேදනාව ආත්ම ආදී වශෙන් වර්ධවා නොගෙන ඒ ඒ වේදනා හැටියටම බලන්නා වූදදනාව අනි්‍ය ආදී වශෙන් බලන්නාූ ඥානය හා පවත්වන්නා වූ සය වේදනානු පස්සනා සතිපට්ட்டානය නම්වෙයි සරාග චිත්ත වශ දාසය වැදෑරුම් වූ චිත්තය ආත්ම ආදී වශයෙන් වරදවා නොගෙන චිත්තයක් හැටියට බලන්නා වූද අනිත්‍ය ආදී වශයෙන් බලන්නා වූද ඥානයෙන් යුක්ත වූ සිහිය චිත්තානු පස්සනා සතිපට්ටාන නම්වෙයි නීවරණ ආදී ධර්මයන් ආත්ම ආදී වශයෙන් වර්දවා නොගෙන නීවරණ ආදී ධර්ම වශයෙන් බලන්නා වූද ඒවායේ ඉපදීම් බිඳීම් ආදිය බලන්නා වූද ඥානයෙන් යුක්ත වූ සිහිය දම්මානු පස්සනා සතිපට්ටාන නම්වෙයි නිවන සොයන පින්වතුන් විසින් ප්‍රරාරම්භ ක්‍රියාවක් වශයෙන් කළ යුත්තේ සතිපට්ටාන භාවනාවට පටන් ගැනීමය එය නිවන් මගට බැසගැනීමය සතිපට්ටානය නිවන් මගය එබැවින් ඒකායනෝ අයං භික්හවේ මක්්ගෝ සත්තානං විසුද්ධා பரிද්ධவாනங சமதிக்கமாய දුக்க தோோமன்னசாணங அத்தங்கமாய ஞාயස් அதிகமாய நி්බானச ச්ச்சிகிரியாய யதிதං சத்தாரோ සதிப்பட்டட்டானா யனுුுவதாலசேக தேரும மහණனி யம் சතர සතිப்பட்ட්ட்டானයක් வேத සත්වයන්ට රාග ආදී ක්ලේෂ මලයෙන් පිරිසිදුවීම පිණිසද කනගාටුුවීම් හැඩීම් ඉක්මවීම පිණිසද දුක් දොම්නස් නැතිකරගනු පිණිසද ලෝකෝත්තර මාර්ගඥානය ලැබීම පිණිසද නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද ඇත්තා වූ වන කරා කෙලින්ම යන්නා වූ මාර්ගය යනුුවෙහි තේරුමයි. සත්ව්‍යයාගේ සිතට හසුවන්නා වූ නාන ප්‍රකාර අරමුණුවලින් ලෝකය පිරී තිබෙයි. සත්වයාගේ සිත ඇදගන්නා වූ සිත ඇලෙන්න්නා වූ අරමුණුද ලෝකෙහි බොහෝය. භාවනාවහි යොදා නොහික්ම වන ලද්දා වූ සකස් නොකරන ලද්දාා වූ කීකරු නොකරන ලද්ධා වූ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිත අනවරාග්‍ර සංසාරයෙහි ඉතා දීර්ඝකාලයක පටන් නිතරම අරමුණෙන් අරමරට යමින් ද කාමනීය ආරම්මනෙහි ඇලමින්ද පාපයහි ඇලමින්ද පැවත එන්නේය නිවන ලබා දෙන්නා වූ ඉහතකි ලෝකෝත්තර ඥානය වනාහි සිත සංසිඳවා, ස්කන්ධාදී ධර්ම විෂයහි බොහෝ කලක් පවත්වා ඒ ධර්මයන්ගේ සැබෑතත්වය සොයා දැනගැනීමෙන් ලැබිය යුත්තකි. අනවරාග්‍ර සංසාරයෙහි අතිදීර්ග කාලයක් නානා ආරම්මනයහි විසිර පැවති වූ සිත එක අරමුණක එ ක්‍රියාවක වැඩිවේලාවක් නොපැවැත්විය හැකිිය යටත් පිරිසයින් මිනිත්තු කීපයක් වත් පැවැත්වීමට දුෂ්කරය ඒ සිත ගත් අරමුණේ නොසිට වහා අනිකකට යන්නේය මහත් දෙයක් කිරීමට තබා මිනිත්තු ගණනක් ගුණමණහි කරමින් බුදුන්වැදීම වුවද මදවේලාවක් ධර්මයක් ඇසීම වුවද එබඳු සිත ඇති තැනැත්තාට නොකළ හැකිය. වන්දනාවට පටන්ගත් විටද ඔහුගේ සිත අනෙකකට ඇදෙන්නේය. බනක් අසන කල්හිද ඔහුගේ සිත අනෙකකට ඇදෙන්නේය. ස්කන්ද ආදී, ගැඹුරු ධර්මයන් මෙිහි කරන්නට ගියහොත් ඔහුගේ සිත අනෙකට ඇදීයාම ගැන කියනු කිම භාවනාවහි යෙදීමෙන් නොහක්මවන ලද නොසන්සිදුවන ලද සිත කුළු ගොනෙකු වැනිිය කවදාවත් කමයක් කරට දමා නැති කුළුගෙනෙකු අල්ලා කරත්තය බැඳ දක්කු දැක්කුුවහොත් හැරුණු හැරුණු අතට පලායනු මිස කිසි කලක නියම මග නොයන්නේය එමෙන් භාවනාවෙන් නොහෙක්මවන ලද සිත කුසල ක්‍රියාවක හෝ ස්කන්දආදී ධර්මවිභාග විමසීමක හෝ යෙදුවහොත් මොහොතකදු එහි නොපිහිටා අන් අරමුණු වලට ඇදී යන්නේය බොහෝ දෙනාට බනෑසීමට බණ ඉගෙනීමට භාවනාවහි යෙදීමට හා තවත් පං්ඥක්‍රියාවල යෙදීමටද නොහැකිවී තිබෙන්නේ සිත හික්මවාගෙන නැති බැවිනි. හිත හික්මවා නොගත් තැනැත්තා නිවන් මඟට බැසගත්තේද එහි ඉදිරියට නොගොස් වහා අන් අතකට හැරෙන්නේය එවින් සසර දුකින් මිදනු කැමැති තැනැත්තා විසින් අනවරාග්‍ය සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි නානා ආරම්මනයහි වික්‍ෂිප්තව පාපෙහි ඇලිගැලී ආ කුළු සිත දමනය කරන්නට පළමුවෙන් පටන් ගතයුතුය එය නොකොට නිවන් නොලබියහැකිිය සි දමනය කිරීමට ඇත්තා වූ හොඳම උපාය සතිපට්ටාන භාවනාවයි සතිපට්ටානය හැම දෙනාටම වෝවනා පරිදි වන්නේද ඒ නිසාය සතිපට්ටානය දියුණු කර ගැනීමෙන් සිත හික්මින්නේය සංසි දෙන්නේය වනේ වාසය කරන කුළු ගොනා අල්ලා බැද කීකුරු කර ගත්කල්හිී කැමති වැඩක යෙදවිය හැකිවන්නාක් මෙන් සතිපට්ටාන භාවනාවෙන් සිත කීකරු කරගත් කල් හි ඒ හිත කැමති යහපත් ක්‍රියාවක කැමතිතා කල් යෙදිය හැකි වන්නේය. පෑ ගණනක් වුවද එක් අරමුණක පිහිටුවිය හැකි වන්නේය කීකු ගොනා රියෙහි බැඳ නිසි මග යවිය හැකිවන්නාක් මෙන් කීකරු කරගත් සිත නිවන් මග යවිය හැකි වන්නේය. එබැවින් සසරදුකින් මිදී නිවන්සුවය ලබනු කැමති සත්පුරුෂයෝ සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් තම තමන්ගේ සිත සකස්කර ගනිත්වා කායානු පස්සනා සතිපට්ටානය සතර සතිපට්ඨානය නතුරෙන් බොහෝ යෝගාවචරයන් පුරුදු පුහුණු කරන්නා වූද යෝගාවචරයන්ට භාවනාකිරීමට පහසුුවන්නා වූද සතිපට්ட்டානය කායනු පස්සනා සතිපට්ඨානයයි. එබැවින් පළමුුවෙන් භාවනාවට බහින්න්න වූ පින්වතුන් විසින් කායානු පස්සනා සතිපට්ඨානයම භාවනා කළ යුතුය. සතිපට්ඨානையைයි කියනුයේ යෝගාවච්චරයන් විසින් තමන්ගේ සිත තබාගැනීමට බලාපොරොත්තු වන ආශ්වාස ප්‍රශ්වාස ආදී අරමුණක යටත් පිරිසයින් පැබාගයක් පැය කාලක් පමණවත් අන් අරමුණකට නොයන පරිදි, සිහ නැවැත්විය හැකිවන පරිදි දියුණු වූ සිහටය. ආදයෙහි භාවනාවට බට, යෝගාවචරයාගේ සිත ඉතා ඉක්මනින්ම භාවනාව කරන අරමුණෙන් වැැහරට යන්නේය ආශ්වාස ප්‍රාශ්වාස ආදී ආරම්මනයෙන් බැහැරට ගියා වූ සිත උත්සාහෙන් නැවත නැවත ඒ ආශ්වාස ප්‍රාශ්වාස ආදී ආරම්මනයට ගනිමින් සිත පුරුදුකරන කල්හි ක්‍රමයෙන් සිහිය වැඩෙන්නේ සි වැඩුණු වැඩනු පමණට යෝගාවචරයා හට වඩ වඩා දික්කාලයක් ආශවාස ප්‍රාශ්වාස ආදියෙහි හිත නවත්වා ගත හැකි වන්නේය දියුණු වූ සිහිය යෝගාවචරයාගේ හිතට ආශ්වාස ප්‍රාශ්වාස ආදී ආරම්මණය නැවත නැවත මතුකර දෙන්නේය හිතට ඉන් බැහැරට යන්නට නොදෙන්නේය යෝගාවචරයාට සිත වැඩිවේලාවක් වුවමනා අරමුණෙහි තැබියහැකි වන්නේ දියුණු වූ ඒ සිහටය සතිපට්ටාන භාවනාව යයි කියනුයේ ඒ තත්වයට පැමිණෙන හැටියට සිහිය දියුණු කිරීමටය කායනු පස්සනා සතිපට්ඨානය යැයි කියනුයේ ආශ්වාස ප්‍රාශ්වාස ආදී කායයන් මගින් දියුණු කර ගන්නාලද සිහටයි සත සතිපට්ටානෙන් එ සතිපට්ටානයක් භාවනාකිරීම නිවන් දැකීමට ප්‍රමාණ වෙයි එ සතිපට්ටානයක් භාවනාකිරීමම නිවන් දැකීමට ප්‍රමාණවෙයි එ සතිපට්ටානයක් ඇතිකර ගත් කල්හි ඉතිරි සතිපට්ටාන තුනද ඇතිකර ගත්තා වැනිවෙ. එබැවින් මෙහි කායානු පස්සනා සතිපට්ටානය ගැන පමණක් සංෂේප විස්තරයක් කරනු ලැබේ. මහා සතිපට්ඨාන සූත්‍රෙහි කායානු පස්සනා සතිපට්ටාන භාවනා ක්‍රම තුුදුසක් වදාරා තිබේ. ඒ තුදුස නම් ආශ්වාස ප්‍රාශ්වාසය මෙනෙහි කිරීමය ගමන ආදී ඉරයාාපතයන් මෙනිහි කිරීමය චතු සම්පජනය වශයෙන් භාවනාවය පටික්කූල මනසිකාරයේය ධාතු මනසිකාරය සීවතකයන් පිළිබඳ වූ මනසිකාර නමයය යන මොහුය. ඒ උදුසා අතුරෙන් ද... ොහෝ යෝගාවචරයන් පුරුදු කරනුයේ ආශ්වාස ප්‍රාශ්වාස මනසිකාරය පටික්කුල මන ධාතු මනසිකාරය යන තුනය ඒතුනෙන් ධාතු මනසිකාරය කළ යුතු හැටි අප විසින් සම්පාධිත විදර්ශනා භාවනා ක්‍රමය පොතේ දක්වා ඇත